Hello friends, welcome to my YouTube channel. අදත් කතා කරන්න හදන වැක්සින් ගැන. වැක්සින් කියන්නේ මේ දවස්වල නිතර දෙවිලි යන වචනයක් කිව්වොත් මම නෙමෙයි. මොකද කොරෝනාව සංගතයත් එක්ක වැක්සින් ගැන කතා කරන ප්‍රමාණය ගොඩක්ම වැඩි වෙලා තියෙනවා. හැබැයි වැක්සින් කියන්නේ අපිට පොඩි කාලේ ඉඳන් කුඩා වෙදී ඉඳන් හුරු පුරුදු දෙයක්. මොකද කුඩා වෙදී සිට ශරීරයේ ප්‍රතිශක්ති වර්ධනය කර ගැනීම සඳහා අපි විවිධාකාර වූ වැක්සින් භාවිත කරනවා. වීඩියෝ එකකින් මම අර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි කුඩා වෙදේසෙට ලබා ගන්නා වැක්සින් පිළිබඳවයි. ඉති වැක්සින් එක කිසිදු වැක්සින් එක ලදරුක ඉපදිලා රෝහලෙන් පිටවීමට පෙර මේ ලදරුවාට ලබා දෙයි. මෙම වැක්සින් එක ෂර් රෝගයේ ඇතිවීම වළක්වීම සඳහා ලබා දෙයි. මෙමගින් ඇති කරන ප්‍රතිශක්ති කරන ජීවිත කාලයම වළංගු වන්නේ නැහැ. මෙම වැක්සින් එක අපි ලබා දෙන්නේ දරුවාගේ වම් මතේ ඉහළ කොටසට. එතකොට මේ වැක්සින් එක ලබා දුන්නට පස්සේ මාස එකමාරක් ඇතුළත දරුවාගේ වම් මතේ ඉහළ කොටසේ ස්කා එකක් පොඩි ස්කා එකක් ඇතුළත මේ රූප වලින් දක්වලා තියෙන ස්කා එකක් ඇති වෙනවා. කිසියම් හේතුවකින් යම් දරුවෙක මෙහෙම ස්කා එකක් ඇති වුණේ නැත්තම් එම් දරුවාට සෙකන්ඩ් ඩෝස් එක මාස 6කින් ලබා දිය යුතු වෙනවා. අපි කතා කරමු දෙවන මාසයේදී දරුවා ලබා ගන්න වැක්සින් පිළිබඳව. ඕරල් පොලියෝ වැක්සින් එක, පෙන්ටවලන්ට් වැක්සින් එක, ඉනැක්ටිව් පොලියෝ වැක්සින් එක, මේ වැක්සින් තුනේ ෆස්ට් ඩෝස් එක දරුවා ලබා ගන්නවා. ඊළඟට අපි කතා කරමු මුඛ පොලියෝ එන්නත කියන්නේ මොකක්ද කියලා. මුඛ පොලියෝ එන්නතමගින් සිදු කරන්නේ පොලියෝ එන්න පොලියෝ වෛරස් එකට එරෙහිව ප්‍රතිශක්තිය දරුවා තුළ ඇති කිරීමයි. ඊට පස්සේ අපි කතා කරමු පෙන්ටවලන්ට් වැක්සින් එක ගැන. පෙන්ටා සංවිධ එන්නත. පෙන්ටා සංවිධ එන්නත අපි ලබා ගන්න රෝග පහක මගින් ඇති කරන ප්‍රතිශක්තිය ලබා ගැනීම සඳහා එම රෝග පහ නම් ඩිප්තීරියා, ටෙටනස්, පර්ටියුටිස්, හෙපටයිටිස් බි සහ හිමෝෆිලස් ඉන්ෆ්ලුවෙන්සේ බි කියන රෝග පහටයි. ඩිප්තීරියා, ටෙටනස්, පර්ටියුටිස් එකට ගත්තාම අපි DTP කියලා හඳුන්වනවා. ඊළඟට අපි කතා කරමු අජීවි පොලියෝ එන්නත. අපි එකට හඳුන්වනවා FIPV කියන එකෙන්. ඒ කියන්නේ ෆ්‍රැක්ෂනල් ඩෝස් ඔෆ් ද ඉනැක්ටිවේට් පොලියෝ වැක්සින්. මේ වැක්සින් එක ෆස්ට් සහ සෙකන්ඩ් කියලා ඩෝස් දෙකක් තියෙනවා. මම ඩෝස් දෙකම ලබා ගන්න ඕනේ. ඊළඟට අපි කතා කරමු දරුවාට මාස 4ක් සම්පූර්ණ වුණාම ලබා ගන්න වැක්සින් පිළිබඳව. එම වැක්සින් නම් මුඛ පොලියෝ එන්නත, පෙන්ට සංවිජ එන්නත, අජීවි පොලියෝ එන්නත. මෙම එන්නත් තුනේම සෙකන්ඩ් ඩෝසස් තමයි දරුවාට මාස 4ක් සපුරනහම ලබා ගන්න. ඊළඟට අපි කතා කරමු දරුවාට මාස 6ක් සම්පූර්ණවම ලබා ගන්න එන්නත් ගැන. මුඛ පොලියෝ එන්නත, පෙන්ට සංවිජ එන්නත. මෙම එන්නත් දෙකේ 3rd ඩෝස් එක තමයි ලබා ගන්න. ඊට පස්සේ අපි බලමු දරුවාට මාස 9දී ලබා දෙන එන්නත. MMR වැක්සින් එක. MMR වැක්සින් එක කියන්නේ M වලින් කියන්නේ measles, ඒ කියන්නේ සාරම්ප. ඊට පස්සේ ඊළඟ M එකෙන් කියන්නේ mumps, ඒ කියන්නේ කම්බුල්ගාය. ඊළඟට R කියන්නේ rubella. මෙම රෝග තුනෙන්ම ආරක්ෂාව මේක වැක්සින් එක මගින් දරුවාට ලබා දෙනවා. ඊළඟට අපි බලමු දෙවන අවුරුද්දේදී දරුවාට ලබා දෙන වැක්සින් එක මොකක්ද කියලා. live JE වැක්සින් එක තමයි දරුවාට ලබා දෙන්නේ. JE වැක්සින් එක කියන්නේ ජපනීස් එන්සෙෆලයිටිස් වෛරස්යට ප්‍රතිශක්තිය ඇති කරන වැක්සින් එකක්. ඊළඟට අපි බලමු දරුවාට මාස 18දී ලබා දෙන වැක්සින් මොනවද කියලා. මුඛ පොලියෝ එන්නත, තිත්තු එන්නත, මෙම එන්නත් දෙකේම 4th ඩෝස් එක, ඒ කියන්නේ 4 වෙනි මාත්‍රාව තමයි ලබා දෙන්නේ. ඊට පස්සේ ප්‍රී ස්කූල් ස්ටේජ් එක. ප්‍රී ස්කූල් ස්ටේජ් එක කියන්නේ ළමයාට අවුරුදු 3ක් සැපිරුණාට පස්සේ ලබා දෙන වැක්සින් එක. ඔයාලට මතක ඉස්සෙල්ලා අපි කතා කරා MMR වැක්සින් එක ගැන. මේ MMR වැක්සින් එක සෙකන්ඩ් ඩෝස් එක තමයි අපි ලබා දෙන්නේ ළමයාට අවුරුදු 3ක් සැපිරුණාට පස්සේ. ඊළඟට බලමු ස්කූල් ගොයින් ඒජ්.
ekete daruwa laba gana vaksin eka daruwata avurudu 5k sapirunata passe laba gana vaksin eka thamai me tiyenne OPV vaksin eka ekeni muku polio ennata e wagema ditto ennata ekeni DT ditto ennata enne DT kiyanne diphtheria diphtheriae tetanus kiyana roga deka mema dek mema OPV ha DT kiyana vaksin deke පස්වෙනි මාත්‍රාව තමයි අපි ලබා ගන්නෙ අවුරුදු 5 දී දරුවාට. ඊට පස්සේ අපි බලමු අවුරුදු 10 දී ළමයා ලබා ගන්න වැක්සින් එක. මේකදී 6 වසරෙත් තමයි ළමයා 6 වසරෙත් තමයි වැක්සින් එක ලබා ගන්නෙ. HPV කියන වැක්සින් එකේ ෆස්ට් ඩෝස් එක ලබා ගන්නවා. මේ ෆස්ට් ඩෝස් එක ලබාගෙන මාස 6ක් සපිරුණාට පස්සේ දරුවා සෙකන්ඩ් ඩෝස් එක ලබා ගන්නවා. HPV vaksin එක ඒ කියන්නේ human papilloma virus එකට ප්‍රතිරෝධී වැක්සින් එකක් මේක. මේ වැක්සින් එක ලබා ගැනීම තුළින් ගැප් වල පිළිකා ඇතිවීම ආරක්ෂා කරන පුළුවන් මේ වැක්සින් එක මගින්. ඊළඟට අපි බලමු දරුවෙක වයස 11 දී ලබා ගන්න වැක්සින් එක මොකක්ද කියලා දරුවෝ වයස 11 දී ලබා ගන්න ඇඩල්ට් ටෙටනස් ඩිප්තීරියා කියන වැක්සින් එකයි මේක සිංහල හඳුනන වැඩිහිටි පිටගැස්ම ගඩොල් බත්තල එන්නත කියලා දරුවෝ වයස අවුරුදු 15 දී රුබෙල්ලා වැක්සින් එක ලබා ගන්නවා Thanks for watching and don't forget to subscribe my YouTube channel Purple Aurora and follow us Instagram, TikTok, Purple Aurora.